දිවයිනේ පවතින අයහපත් කාලිකුණුක තත්ත්වය නිසා පාසල් ගණනාවකම අධ්‍යාපන කටයුතු කිරීමට නොහැකි තත්ත්වයක් උදා වෙලා තියෙනවා. විශේෂයෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ නිවිතිගල තමයි වැඩිම වාර්තා වෙලා තියෙන්නේ මේ සම්බන්ධයෙන්. ඒ වගේම ගාල්ල කළුතර දිස්ත්‍රික්කවල මෙවැනි තත්ත්වල් වාර්තා වෙලා තියෙනවා. විශේෂයෙන්ම අපි මේ සම්බන්ධයෙන් අපි සාකච්ඡා කරනු ලැබුවා අධ්‍යාපන අමාත්‍යාංශය විසින්. විශේෂයෙන්ම මේ සම්බන්ධයෙන් අපි පළාත් අධ්‍යක්ෂකවරුන්ට, කලාප අධ්‍යක්ෂකවරුන්ට, විදුහල්පතිවරුන්ට පවරණු ලැබුවා. ඒ ප්‍රදේශවල පවතින තත්ත්වයන් මත පාසල් වලට අවශ්‍ය නම් නිමාඩු දීමේ කාර්ය කරන ලෙසත්, ඒ වගේම ඒ සම්බන්ධයෙන් තීන්දුව తీරන ගන්නා ලෙසත්, විශේෂයෙන්ම විදුහල්පතිවරුන්ට පුළුවන්කම තියෙනවා කලාප අධ්‍යක්ෂවරුන් සමග සාකච්ඡා කරලා ඒ ප්‍රදේශයේ පවතින හදිසි තත්ත්වයන් මත නිමාඩු ලබා දෙන්න. ඒ වගේම අපි පැහැදිලිව කියන්න ඕනේ මේ ආපදාවලට පත්වෙච්ච මේ ආපදාවල් සම්බන්ධයෙන් සියලුම තොරතුරු වාර්තා අපි අමාත්‍යාංශයේ වෙත ඉල්ලා තිබෙනවා. අපි ඊටාම ඉක්මනින් මේ සම්බන්ධයෙන් සම්පූර්ණ සවිස්තර වාර්තාවක් ලබා ගන්න බලාපොරොත්තු වෙනවා. හැකි ඉක්මනින් ඒ ආපදාවට ලක්වෙච්ච පාසල් යලිත් යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය පියවර අපි ලබා ගන්නවා. ඒ වගේම ඒ සඳහා රජයේ මුදල් වෙන් කරනවා. ඒ වගේම අපේ ආපදාවට ලක්වෙච්ච ප්‍රදේශවල දරුවන්ට නිලාඳුම් කට්ටල දෙකක් අපි නොමිලේ ලබා දෙන්නත් බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් මේ සඳහා රෙදි අපි ඔවුන්ට ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ආපදාවල් නිසා බොහෝ අයගේ විභාග සහතික විනාශ වෙලා තියෙන බව දැනගන්න ලැබිලා තියෙනවා. අපි මේ වෙනකොට විභාග කොමසාරිස්තුමත් සමග සාකච්ඡා කරලා මේ සියලුම සහතික වර්ග නොමිලේ ලබා දීමටත් අපි කටයුතු කරනවා. ඒ වගේම අපස සාමාන්‍ය පෙළ අයිදුම් කිරීමේ අවසාන දිනයේ වශයෙන් මැයි මාසයේ 31 වෙනිදා නම් කරලා තිබුණත් අපි මේ වෙනකොට තීරණය කරලා තියෙනවා ජූනි මාසේ 15 වෙනිදා දක්වා මේ අපස සාමාන්‍ය පෙළ විභාගයට අයිදුම්පත් දැමීමේ කාලය දීර්ඝ කරන්න. ඒ නිසා අධ්‍යාපන අමාත්‍යාංශයේ විදිහට අපි ගන්න පුළුවන් හැම ක්‍රියාමාර්ගයක්ම මේ ආපදා තත්ත්වය තුළ වුණත් අපි ගන්න ඉටු කරන්න කටයුතු කරමින් යනවා. ඇත්ත වශයෙන්ම අපිට මේ සම්බන්ධයෙන් මුළු රට තුළම නිමාරු දෙන්න පුළුවන්කමක් නැහැ. දැන් කුරුණෑගල දිස්ත්‍රික්කේ ගත්තොත් පොඩ්ඩක්වත් ඒවා වාර්තා වෙලා නැහැ. ඒ වගේම බොහෝ දිස්ත්‍රික්කවල එහෙම වාර්තා වීමක් තවම දක්න ලැබෙන්නේ නැහැ. නමුත් මේ ඒ වාර්තා වෙච්ච ප්‍රදේශවල පමණක් ඒ තත්ත්වයල් සැලකිල්ලට අරගෙන විදුහල්පතිවරුන් සහ කලාප අධ්‍යක්ෂකවරුන්ටත්, ඒ වගේම ජාතික පාසල් නම් ඒ වගේම පළාත් අධ්‍යක්ෂකවරයා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් විශේෂයෙන්ම ජාතික පාසල් අධ්‍යක්ෂකවරයා යන්න පුළුවන්. මේගොල්ලෝ එක්ක සාකච්ඡා කරලා කඩිනමින් පියවර ගැනීමට අපි ඔවුන්ට අවස්ථාව ලබා දීලා තියෙනවා. විශේෂයෙන්ම මේ සම්බන්ධයෙන් මියගිය අය වෙනුවෙන් අපි කටයුතු කරන ආකාරය පිළිබඳව අපි කැබිනට් මණ්ඩලය රැස් වුණාට පස්සේ අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඊට අමතරව මේ මියගිය සහ අනිකුත් අය සඳහා අවශ්‍ය මුදල් එම මොහොතේම නිදහස් කරනු ලැබුවා. විශේෂයෙන්ම ගරු අග්‍රාමාත්‍ය රනිල් කෘෂ්ණ මැතිතුමා විසින්. ඒ නිසා විශේෂයෙන්ම ඒ සම්බන්ධයෙන් රජය මේ වෙනකොටත් අවශ්‍ය පියවර අරගෙන තියෙනවා. නමුත් ඉදිරියේදී අපි නැවතත් ඔවුන් වෙනුවෙන් කළ යුතු යම් යුතුකම් වෙනුවෙන් මුදල් අනුමත කරගන්න බලාපොරොත්තු